දවසක් වේවා වයිල් ගැලරි සමග එකතු වෙලා ඉන්න ඔබ සැමට ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ සුන්දර කොටිපාරාදීසයකට ඒ තමයි අපි කවුරුත් දන්න යාල ජාතික වනෝද්‍යානය ප්‍රසිද්ධ බුතව පිටිය හරහා වැටිලා තියෙන මෙන්න මේ වගේ ඉතා සුන්දර ගමන් මගක තමයි අද අපේ ගමනාන්තය පිටලා තින්නේ ඔය ඉදිරියෙන් වම් පැත්තට තියෙන පාරේ තමයි ඕල් බුතව කියන සංචාරක නිවාසය පිහිටලා තියෙන්නේ. ඉතින් අපේ ඊළඟ බංගලෝ රිව්යුව එක වෙන්නේ මේ ඕල් බුතව කියන සංචාරක නිවාසය. ඔන්න එහෙනම් මේ තමයි අද අපේ ගමනාන්තය වන නිව් බුතව සංචාරක නිවාසය. ඉතින් මේ සංචාරක නිවාසය ගැන කියනවා නම් එක් පැත්තකින් මුහුදත් තවත් පැත්තකින් වැවකුත් තවත් පැත්තකින් ස්වභාවික වැලිවැටියකිනුත් වට වෙලා තියෙන උද්‍යාන ප්‍රධාන පිවිසුමේ ඉඳලා කිලෝමීටර් 11ක පමණ දුරකින් පිහිටලා තියෙන අපූර්ව සංචාරක නිවාසයක් ලෙස මේ ඔබට පේන නිව් බුතව සංචාරක නිවාසය හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයට ආපු ගමන්ම අපිව පිළිගන්න ආපු කෙනා තමයි මේ ඉන්නේ. හරි එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු මේ ස්ථානයේ ඇතුළත මොන වගේද කියලා. ඉතින් අන්න අර තියෙන පඩිපෙලෙන් තමයි මේ ස්ථානයේ දෙවන මහලට යන්න තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේ කොටසේ තියෙනවා ඇදන් හතරක් පමණ. මෙතන ඉන්න අයට තියෙන view එක තමයි මේ ඔබට පේන්න තියෙන්නේ. හරි එහෙනම් දැන් අපි ඉන්නේ බංගලෝ එකේ living area එකේ. ඉතින් ඒක arrange වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඔයාලට පේනවා ඇති බංගලෝ එකේ අපිට rooms 3ක් තියෙනවායි කියලා. දැන් අපි ගිහිල්ලා බලමු මේ පළවෙනි room එකට. ඒක මොන වගේද කියලා බලන්න. ඇඳන් දෙකක්, මදුරු දැලක්, attached bathroom එකක්, කන්නඩි මේසයක්, towel rack එකක් හා luggage rack එකක් දැක ගන්න පුළුවන්. රූම් තුනේම මෙන්න මේ වගේ ෆෑන් හා ප්ලග් පොයින්ට් දකින්න පුළුවන් වුණත් මේ වන විට ඒවා භාවිත කළ හැකි වන්නේ නම් නැහැ. දැන් අපි ගිහිල්ලා බලමු වොෂ්රූම් එක මොන වගේද කියලා. කොමඩ්, සිංක්, ෂවර් කියන මූලික උපාංග වලින් සමන්විත තරමක ඉඩකඩක් සහිත හොඳ වොෂ්රූම් එකක් ඔයාලට හම්බ වෙනවා. මේ තමයි දෙවන රූම් එක. ඉතින් ඒකටත් ගිහිල්ලා බලමු ඒක මොන වගේද කියලා. දීලා තියෙන පහසුකම් නම්
කලින් රූම් එක වගේම තමයි. අපි මෙහෙම වය කෝඩ් එකක් ගහලා තිබ්බට මං කලින් කිව්වා වගේ චාර්ජින් සඳහා විදුලිය ලබා දීමක් වෙන්නේ නම් නැහැ. මේ තියෙන්නේ මේ රූම් එකට අදාළ වොෂ් රූම් එක. ඉතින් මේකත් කලින් එක වගේම තමයි. මේ තමයි අපිට තියෙන තුන්වන රූම් එක. කලින් රූම් එකට වඩා ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි. පහසුකම් නම් කලින් ඒව වගේම තමයි. ඉතින් මේ තමයි මේ රූම් එකට දාල වොෂ් රූම් එක. ඒකත් කලින් ඒව වගේම තමයි. නමුත් තරමක් අලුත් උපංග වලින් සමන්විත වෙලා තියෙනවා. බංගලෝ එක ඉස්සරහට ඇවිල්ලා පොඩ්ඩක් වටේ මොන වගේද කියලා බැලුවොත් පේන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඉතින් ඔය ඉදිරියෙන් තියෙන වැවේ ඔයාලට හොඳින් නිරීක්ෂණය කළහොත් විවිධාකාරයේ වනසතුන් මේ ස්ථානයට ඇවිල්ලා තම පිපාසය නිවා ගන්න ආකාරය බලා ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ අතහැර දැමු ගොඩනැගිල්ලක්. මේ ආකාරයෙන් තවත් භාවිතයෙන් අතහැර දමා ඇති කාමර කීපයකුත් මේ ස්ථානයේ දැක ගන්න පුළුවන්. මේ ස්ථානයේදී ඔබගේ වාහන නැවැත්වීම සඳහා රතගාලක් පවා මේ අයුරින් දැක ගන්න පුළුවන්. හරි, එහෙනම් ඒ පැත්ත එහෙම තියෙනකොට අපි ආයේ සංචාරක නිවාසය ඇතුළට යනවා. ඉතින් මෙන්න මෙතන තමයි අර කලින් කියපු භාවිතයෙන් ඉවත් කර ඇති කාමර දෙක පිහිටලා තියෙන්නේ. මෙතනින් අපිට බංගලෝ එකේ අනිත් පැත්තට යන්න ඇක්සස් එකක් දීලා තියෙනවා. අපේ කට්ටිය හොඳටම බඩකින් හිටපු වෙලාවක විනාඩි 40ක් වගේ පොඩි කාලයක අපිට හදලි දීපු දහවල් ආහාර වේල තමයි මේ තියෙන්නේ. දැන් අපි යමු කිචන් එක මොන වගේද කියලා බලන්න. හොඳ ඉඩකඩක් නම් තියෙනවා. ඒ වගේම තමයි ආහාර පාන පිළියෙල කිරීමට මෙන්ම සංග්‍රහයට අවශ්‍ය කරන සියලුම උපාංග වලින් මේ ස්ථානය සමන්විත වෙනවා. ඒ වගේම තමයි ආහාර සඳහා වන සියලුම අමුද්‍රව්‍ය සහ බීමට සුදුසු ජලය ඔයාලා එනකොට අනිවාර්යයෙන්ම රැගෙන එන්න ඕනේ. ඒවා පිළියෙල කර දීම සඳහා මේ ස්ථානයේ බාරවින්න නිලධාරීන් කටයුතු කරනවා. ගෑස් නම් මේ වන විට රැගෙන එන එක අනිවාර්ය වෙන්නේ නම් නැහැ. හෙල්බි පොල්තෙල් ගැන අනිවාර්යම කියන්න ඕන. 100%ක් පිරිසිදු ඇපල ටොක්සින් වැනි විෂ රසායන නොමැති බය නැතුව කන්න පුළුවන් දේශීය නිෂ්පාදනයක්. ඉතින් ඔයාලත් කොළඹ අවට නම් ඔවුන්ට ඇමතුමක් දීලා හොඳ පිරිසිදු පොල්තෙල් එකක වෙනස ට්‍රයි කරන්න පුළුවන්. මේ පැත්තේ තමයි ස්ටාෆ් කට්ටියගේ රූම්ස් තියෙන්නේ. මෙන්න මේ පේන්න තියෙන පඩිපෙලෙන් තමයි
සංචාරක නිවාසයේ දෙවන මහල වෙතට යන්න තියෙන්නේ. වැස්සක් වෙලාවට යද්දි නම් පොඩි අපහසුතාවයක් ඇති වේවි. දෙවන මහලක් කිව්වට ඉතින් බැලූ බැල්මටම තියෙන්නේ රූප් ටොප් එකක්. ඒකට ආවරණයක් ඉදි කරලා තියෙන ආකාරයට. මේ හරියනම් ලොකු මේන්ටේන්ස් එකක් වෙන්නේ නම් නැහැ. මේ සංචාරක නිවාසය යුද සමයේදී නාවික හමුදා කඳවුරක් ලෙස තිබිලා තියෙනවා. ඉන් අනතුරුව VIP බංගලෝ එකක් බවට පත් වෙලා තියෙනවා. මෑත කාලීනව තමයි නැවත සීලුම සංචාරකයන් සඳහා භාවිත කළ හැකි විදිහට අවසර ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ රූෆ් ටොප් එකට මෙන්න මේ වගේ view එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන සෝලා පැනල් එකෙන් තමයි අපිට අවශ්‍ය කරන විදුලිය සපයලා දෙන්නේ. මේ ස්ථානෙට එන ඔයාලට ඇක්සස් ලැබෙන තවත් තැනක් තමයි මුහුදු තීරය. ඉතින් ඒකට යන්න තියෙන්නේ මෙන්න මේ පාරෙන්. ඒකට පොඩි දුරක් මෙන්න මේ වගේ යන්න වෙනවා. ඉතින් ඔයාලත් බීච් එකට යනවා නම් පොඩ්ඩක් අවට පරිසරය ගැන අවධානයෙන් යන්න වෙනවා. මොකද වන සතුන් මේ ප්‍රදේශයේ ගැවසෙන නිසා. අද නම් මුහුදත් සැරයි, අවුවත් වැඩි. ඔයාලා සවස් කාලයට ආවොත් මීට වඩා හොඳ වෙනස් පරිසරයක් අනිවාර්යෙන්ම දැක ගන්න පුළුවන් වේවි. රාත්‍රියට සංචාරක නිවාසයේ පිටතට නම් හොඳ ආලෝකකරණයක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඇතුළට නම් ඊට ප්‍රමාණවත් තරමට ආලෝකයක් ලබා දීලා තියෙනවා. මදුරුවන්, කෘමි සතුන් සහ රිළවුන්ගෙන් තොර ස්ථානයක් ලෙස හඳුන්වල දෙන්න පුළුවන්. මේ විදිහට වල්ලූරු නම් අපිත් එක්ක සුහදව කටයුතු කරන්න වග බලා ගත්තා. නමුත් රාත්‍රියට මේ සංචාරක නිවාසයේ අසලින් යන අලි ගැන නම් ටිකක් විමසිල්ලෙන් ඉන්න වෙනවා. උදෑසනට ඉතා ලස්සන ඉරුදාවක් මෙන්න මේ වගේ නරඹන්න පුළුවන්. ඉතින් මේ සංචාරක නිවාසය ඔබට වෙන් කරවා ගැනීමට අවශ්‍ය නම් ඔබට සිදු වෙනවා බත්තර මුල්ලේ පිහිටලා තියෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු උඩනැගිල්ලට ගිහිල්ලා හරි ඔවුන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔන්ලයින් ක්‍රමයට හරි ඒ ක්‍රියාවලිය සිදු කර ගැනීමට. උපරිමය දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකට එක් වතාවකදී එකවර නවාතැන් ගැනීමට අවස්ථාවක් තියෙනවා. බංග්ලෝ එකේ චෙකින් ටයිම් එක දහවල් එකවන අතර චෙක්අවුට් ටයිම් එක උදෑසන 10 වෙනවා. ඒ වගේම තමයි දුරකථන, කැමරා, ඇතුළු චාර්ජින් පහසුකම් සහ ෆ්‍රිජ්, ෆෑන් ආදී පහසුකම් මේ ස්ථානයේදී ලැබෙන්නේ නම් නැහැ. දුරකථන සිග්නල් නම් හොඳ මට්ටමක තියෙනවා. බීච් ඇක්සස් එක වගේම හොඳ නිස්කලංක වනසතුන් පිරි අවට පරිසරයකින් වට වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වයිල්ඩ් ගැලරි අපි
යාල ජාතික වනෝද්‍යානය කරන තුන්වන බංගලෝ රිවිව් එක. ඉතින් ඒක කොහොමද කියලා කමෙන්ට් කරන්න. මේ ස්ථානය ගැන ඔබට යම් අත්දැකීමක් තියෙනවා නම් ඒ ගැන සඳහන් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වනදිවියේ අපූරු වීඩියෝ එකක් රැගෙන එන ඔබට සුබ දවසක්.